ඉදිරිපත් කර ඇති ප්‍රශ්නය මම කියවන්නම්. මා හරිම අවාසනාවන්තයි කියලා මට නිතර හිතෙනවා. මා තරුණියක් ලෙස අනාගතය පිළිබඳ සුන්දර සිහින මැව්වා. මේ වන විට ඒ සියල්ල බිඳ වැටිලා. මා විවාහ වූ තරුණයා රෝගියෙකු බව පසුව මට වැටහුණා. විවාහ වී මාස 6කින් ඔහු මිය ගියා. ඔහුට ප්‍රතිකාර කිරීමට මා කරන සුළු රැකියාවෙන් ඉතිරි කරගත් සියලු මුදල් වියදම් වුණා. මා ඊට වසරකින් පස්සේ තව විවාහයක් කරගත්තා. ඒ තැනැත්තා මත් පැන් ලෝලියෙක්. දිනපතා බීමත්ව පැමිණ මට පහර දෙනවා. බැරිම තැන මා ඔහු අතහැර දෙමාපියන් වෙත පැමිණියා. ඒ අතර මගේ පියාද මිය ගියා. ජීවිතේ රැකියාව හැර අන් කිසිම පැත්තකින් මට සතුටු වෙන්න දෙයක් නැහැ. ඇයි මට මෙහෙම වුනේ කියලා මට නිතර හිතෙනවා. ඔබ කියනවා තමා අවාසනාවන්තයි කියලා. ඊට හේතුව දිගින් දිගට ඔබ අද්දුටු ජීවිත අපේක්ෂා බිඳ වැටීම හා අසරණ වීම බව පැහැදිලි. ඔබ අහනවා ඇයි තමාට මෙහෙම වුනේ කියලා. ඔබ ඒ කියූ විස්තරයෙන් දැක්වෙන්නේ ඔබට සිදු කනගාටුදායක සිද්ධි. ඒවා පසුපස වූ ඔබේ චින්තනය ආකල්ප අගයන් ඉන් කියවෙන්නේ නෑ. කවරෙකු හෝ ක්‍රියා කරන්නේ තම චින්තනය ආකල්ප අගයන් සිතුම් පතුම් අනුවයි. වෙනත් වචනෙන් කිව්වොත් අප ක්‍රියා කරන්නේ තම තමාගේ ජීවන දැකුම අනුවයි. ඒ දැකුම යථාර්ථය හා ගැලපෙනවා නම් කරන ක්‍රියාව ගන්නා තීරණය හරියනවා. යථාර්ථය හා නොගැලපෙනවා නම් ක්‍රියාව වැරදි, එහි විපාක ලැබෙනවා. ඔබේ වර්තමාන අභියෝගයේ හමුවේ ඔබට සිදුවෙනවා තමාගේ ජීවන දැකුම හා ඒ පිටුපස තියෙන තමාගේ සමස්ත මානසිකත්වය හරිදැයි ප්‍රශ්න කරගන්න. එහෙම නේද? ඒ වුණාට කෙනෙකුට තමාව ප්‍රශ්න කර ගැනීම හරි අපහසුයි. ඒ වගේම අමිහිරි. තමා හරිදැයි ප්‍රශ්න කර ගැනීම වේදනාකාරී. ඔබ ඒ වේදනාවට මුහුණ දෙන්නට ඕනේ. ඔබ ප්‍රශ්න කරගන්න ඕනේ තමාගෙන් මගේ ජීවන දැකුම හරිද? මගේ මනස හරිද කියලා. ඒ කියන්නේ ඔබ තුල නැගෙන මානසික වේදනාවලට මුහුණ දෙන්න ඕන කියන එකයි. ඒදි කවුරුවත් නැහැ ඔබට සහාය වෙන්න. ඔබ තනියම තමා සිටින තත්වයට මුහුණ දිය යුතුයි. එහෙම තමාගේ මානසිකත්වයේ දිහා බලනකොට ඇතිවන වේදනාව වසා ගැනීමට නොයෙක් කල්පනා අදහස් එන්න පුළුවන්. හිත හදාගන්න යන්න එපා. නොයෙක් ආකාර වලින් අපට පුළුවන් හිත හදාගන්න. නමුත් ඒ සියලු හිත හදා ගැනීම මතු පිට සත්‍යයන්. වැඩි කල් ඒවා පවතින්නේ නැහැ. ඔබේ මේ මානසිකත්වයේ තියෙන තුරු ඔබේ ජීවන රටාව ඔය විදිහටම ඉදිරියට යාවි. තවුසෙකු සමාධියට සමවැදී සිටිනවා වගේ ඔබ තම මනසේ ඇතිවන වේදනාවට සමවැදී එයා එක්ව රැඳී සිටින්න, එයින් පලා යන්නට උත්සාහ කරන්නට එපා. පූර්ණ අවධානයෙන් හා පූර්ණ සිහියෙන් යුක්තව තමාගේ හිතේ නැගෙන වේදනා දෙස බලා සිටින්න. කිසිම ආකාරයකින් ගැටලුව සාධාරණය කරන්න යන්න එපා. එයින් පලා යන්න උත්සාහ කරන්න එපා. එයට එක එල්ලේ මූණ දී සිටිනකොට කුමක් සිදුවේ දැයි බලන්න. එහෙම සිටින විට වේදනාව තව තව තීව්‍රව මතුවෙනවා. ඒ කියන්නේ ඔබ ඒ මානසික ප්‍රශ්නයේ නුදුටු පැති හෙළිදරව් වෙන්න පටන් ගන්නවා. ඒවා මතුවෙන්නට
ඒවා හෙලිදරව් වෙන්නට ඉඩ හැරලා සිහියෙන් බලා සිටින්න ඔබේ වේදනාව තුල ඔබට ජීවන පණිවිඩයක් තියෙනවා වේදනාව නැවත නැවත මතුවෙන්නේ ඒ පණිවිඩය කීමට ඔබ එය තේරුම් නොගන්නා තාක් එය නැවත නැවත මතුවෙනවා මෙහෙම සිතේ වේදනාව දිහා බලාගෙන සිටීම ආරම්භයේදී අමීරි ආත්මවදයක් වගේ හැඟෙනවා ඔබ ඒ ආත්මවදය පුගුර්ණව විඳිය යුතුයි ඒ වේදනාව ඍජුව දිගින් දිගට විඳිනකොට යමක් සිදුවෙන්න ඉඩ තියෙනවා එහිදී සිදුවන්නේ කුමක්ද කියා බලන්න සිදුවන්නේ මෙයයි මා කල් තියලා කිව්වොත් ඔබේ ගවේෂණය නැතිව යනවා ඒ නිසා මා ඒ ඔබට කියන්නේ නැහැ මා කියන්නේ යම් කිසි අපූර්ව දෙයක් සිදුවෙන්න පුළුවන් බව පමණයි ඔබට ජීවිතය පිළිබඳ අපූර්ව අවබෝධයක් සිදුවෙන්න පුළුවන් ඒ කුමක්දයි බලන්න එපමණයි